Shutterstock කියන්නේ ගොඩක්ම ෆොටෝස් වගේ දේවල් අපිට සල්ලි දීලා ගන්න පුළුවන් සයිට් එකක්. එතකොට මේ සයිට් එකට ෆොටෝස් අප්ලෝඩ් කරලා සල්ලි හොයන්නේ කොහොමද කියලා තමයි අද මම වීඩියෝ එකේදී ඔයාලට කියලා දෙන්න යන්නේ. මේ Shutterstock කියන සයිට් එකට අපිට අපි ගන්න ෆොටෝස් ක්වොලිටි ෆොටෝස් අප්ලෝඩ් කරලා ඒකෙන් කොහොමද සල්ලි හොයන්නේ කියලා තමයි දැන් අපි කියලා දෙන්න යන්නේ. ඒකෙදි මුලින්ම ඔයාලා Shutterstock කියන සයිට් එකට ගිහිල්ලා සෙලර් කෙනෙක් විදියට ඒ කියන්නේ ෆොටෝස් අප්ලෝඩ් කරලා සල්ලි ගන්න කෙනෙක් විදියට account එකක් හදන්න ඕන. මේ විදියට අපි Shutterstock site එකට ගියට පස්සේ ඔයාලට මෙන්න මේ විදියට මෙතන උඩ තියෙන button එක click කරලා පස්සේ මේ විදියට ඔයාලට share your work can start earning කියලා page එකකට යනවා. මේ link එක මම description එක යට දාලා තියන්නම්. ඒකෙන් ඔයාලට යන්න පුළුවන් මේකට. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා ඇති red color button එකක් තියෙන get start කියලා. මෙතනින් අපි get start දුන්නට පස්සේ අපිට seller කෙනෙක් විදියට ඉස්සෙල්ලම register වෙන්න ඕන details මෙන්න මෙතනදී දෙන්න පුළුවන්. අපේ මුල් නම ඒක first name එක මේ විදියට අපි fill කරගෙන යමු. ඒ වගේම අපේ email එක. මොකද email verification එක මෙයාලට ඕන කරලා තියෙනවා. ඊට පස්සේ password එක දෙන්න ඕන. Password එක මෙයාලට capital letters, simple letters වගේම numbers එක ඒ කියන්නේ item 8කින් ඒ කියන්නේ letters 8කින් දෙන්න ඕන. ඊට පස්සේ අපි 18 years හරි එහෙම නැත්නම් ඊට වඩා වැඩිමල් කෙනෙක් හරි කියලා certified කරන මේ ටික් එක දාලා next දෙන්න ඕන. ඊට පස්සේ පළවෙනි step එක හරි ඊළඟට එයාලා අපිට email එකක් එවනවා. එතනදී අපි ඒ email එක අපේ email එකට ගිහිල්ලා confirm කරන්න ඕන. ඒ email එක මේ විදිහට ආවද කියලා බලන්න පුළුවන් අපේ email එකට ගියට පස්සේ මෙන්තරින් ඇවිල්ලා තිනවා. ඔයාලගේ primary එකට ඇවිල්ලා නැත්නම් promotion කියන තැනට ඇවිල්ලා තිය අනිවාර්යයෙන්ම. එහෙමත් email එක ඇවිල්ලා නැත්නම් අයිත් ගිහිල්ලා අපේ site එකට මෙතන resend කරන්න පුළුවන්. හොඳයි ඊට පස්සේ අපි මේ email එකට ගියට පස්සේ අපි බලමු කොහොමද ඒක පෙන්වන්නේ කියලා. click here to verify your email කියලා අපි ඒක දුන්නට පස්සේ අපිට අපේ account එක මේ විදියට verify කරන්න පුළුවන්. ඊට පස්සේ මේ විදියට message එකක් එනවා. අපි verify කරා කියලා ඊට පස්සේ next දුන්නට පස්සේ ආයි අපිට details වගේක් දෙන්න තියෙනවා. ඒ තමයි අපේ country එක ඒ වගේම address එක. මේ details හරියට දෙන්න ඕන. ඒ වගේම අපේ postal code එකයි එතකොට අනිත් දේ තමයි අපේ province එක දෙකම අපි මේ විදියට හොයා ගන්න පුළුවන්. postal code ගියාම එතනින්වත් අපි ඉන්න තැන හරියටම select කරලා පස්සේ මේ විදිහට අපිට postal code එක ගන්න පුළුවන්. අරගෙන එතෙන්ට දාන්න ඕන. ඊට පස්සේ අනිත් දේ තමයි මෙතෙන්ට අපි දාන්න ඕන province එක. එතකොට කොළඹ තියෙන්නේ western province වල. මේ විදියට තමයි මේක fill කරන්න. ඊට පස්සේ අපිට මෙතෙන්ට number එකක් දෙන්න ඕන. phone number එකක් verify කරන්න. ඊට පස්සේ මේ විදියට අපි next දෙන්න. ඊට පස්සේ එන page එකේ මෙන්න මේ විදිහ message එකක් එනවා. upload image කියලා. welcome to the community. we can't wait to see your best work කියලා. ඊට පස්සේ අපි මේ විදියට ෆොටෝස් අප්ලෝඩ් ගන්න ආවට පස්සේ මෙතනින් we can't wait to see your best work කියලා මේ විදියට අපිට ෆොටෝස්
වල ටයිප් එක ඒ වගේම ඒ වීඩියෝස් වල ටයිප් එකත් ඒවේ ක්වොලිටියත් ගැන පොඩි හැඳින්වීමක් දෙනවා. ඒක අපි හරියට අයිඩියා එක අරගෙන ඊට පස්සේ අපිට මෙතනින් පුළුවන් අපිට කැමති ෆොටෝ එකක් ක්වොලිටි ෆොටෝ එකක් මේ විදිහට සිලෙක්ට් කරලා අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ මේ විදිහට ෆොටෝ එක අප්ලෝඩ් වුනට පස්සේ ඔයාලට මෙතන next කියලා red button එකක් පේනවා. ඒක click කරලා පස්සේ ඊළඟ step එකට යනවා. ඊළඟ step එකේදී ඔයාලට පේන මෙතනදී to submit කියලා section එකේ අපේ ෆොටෝ එකක් ඇවිල්ලා තිනවා. එතනදී අපි details set කරන්න ඕන අපේ ෆොටෝ එකට. මේ විදිහට ෆොටෝ එක උඩ ඔයාලා tick කරලා පස්සේ මේ විදිහට අපිට keyword ඉස්සෙල්ලාම ඇතුල් කරන්න පුළුවන්. keywords මෙතනදී අපිට suggest කරලා තිනවා. අපි suggest කරලා තියෙන keyword ටිකත් ඊට තවත් අපිට keyword ඕන නම් ඒවත් අපිට add කරන්න පුළුවන්. අපිට keyword 50ක් යනකම් මේ ෆොටෝ එකට add කරන්න පුළුවන්. ගොඩක් keyword add කරන එක ඒකට අදාළ keyword add කරන එක ගොඩක් හොඳයි. මොකද keyword වලට අනුව තමයි ෆොටෝ එක search කරන්නේ. ඊට පස්සේ type එක user එක එකට automatically select කරනවා. ඊට පස්සේ අපි category එක ඒ කියන්නේ description එකක් දෙන්න ඕන. description එක අඩුම වචන පහකට වැඩි වචන පහකට වඩා වැඩි වෙන්න ඕන. ඒ වගේම letters 200කට වඩා අඩු වෙන්න ඕන. අපි මෙතනින් ඊට පස්සේ category එක select කරන්න ඕන. category එක select කරද්දී අපිට ගැලපෙන විදිහට category එක මේ විදිහට search list එකෙන් අපි select කරන්න ඕන. එයලා දීලා තියෙන categories විතරයි අපිට select කරන්න පුළුවන්. ඒ වගේම categories වල දෙවෙනි එකක් ඒ කියන්නේ categories දෙවෙනියට අපිට optional ඕන නම් තව එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ location name optional අපිට submit දෙන්න පුළුවන්. ඊට පස්සේ submit දුන්නට පස්සේ එයලා අපිට මේ විදිහට submit කර ගමන් මේක අප්ලෝඩ් වෙන්නේ. මොකද මෙයාලා මේක චෙක් කරලා පොඩි ප්‍රිවියු එකකින් පස්සේ තමයි මේක අප්ලෝඩ් කරන්නේ. එයාලා අපිට කියලා තියෙනවා එකපාර ෆොටෝස් 10ක් එහෙම නැත්නම් 15ක් වගේ අප්ලෝඩ් කරත් ඒක රිවියු එක ගන්න ලේසියි කියලා. ඒ වගේම මතක තියාගන්න ඕනේ මේ ෆොටෝස් තමන්ගේම ෆොටෝස් වෙන්න ඕන. ඒ වගේම ඔයා අප්ලෝඩ් කරන කැටගරිය එකම කැටගරි එක නම් මේකෙදි අපිට රිවියු එකක් ගන්න ලේසියි. ඒ කියන්නේ මේ ෆොටෝ එක එයලා සජෙස්ට් කරනවා මේක මේකට ගැලපෙනවා කියලා. එතකොට මේ ෆොටෝ වල pending කියන ලිස්ට් එකට ගියලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් your pending item will be reviewed within 5 days. ඒ කියන්නේ දවස් 5කදී විතරදී තමයි මෙයලා දවස් 5ක් ඇතුළත අපි ෆොටෝ එක රිවියු කරලා අපිට feedback එකක් එවනවා. ඊට පස්සේ ගොඩක් වැදගත්ම දේ තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඒ තමයි අපිට එන ඒ කියන්නේ සල්ලි වල payout එකක් කරන්න කොහොමද කියලා. මෙතනට තියෙනවා ඇති Shutterstock කියන උඩ ක්ලික් කරලා පස්සේ ප්‍රොෆයිල් එකට යනවා. ප්‍රොෆයිල් එකට ගියට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් තාම earnings නැහැ. මොකද මේක මගේ අලුත් account එක, ඒ කියන්නේ දැන් හදපු account එකක් හින්දා approval item එකක් තියෙනවා. එතකොට මෙන්න මෙතන ඔයාලට කියනවා please provide us your PayPal details කියලා, payout details කියලා. එතනින් අපිට මෙන්න මෙතන පහලට ගියට පස්සේ අපිට කැමති විදියක payout එකක් ගන්න පුළුවන්. PayPal හරි PayPayNie හරි. එතකොට minimum amount එක ඩොලර් 35ක් ඉඳන් ඊට වැඩි ගණක් අපිට ගන්න පුළුවන්. එතකොට මේ විදියට අපිට ඕනම ෆොටෝ එකක් ක්වොලිටි ෆොටෝ එකක් මේ කට්ටියගේ සයිට් එකට අප්ලෝඩ් කරලා අපිට හොඳ payment එකක් ඒ කියන්නේ payout එකක් මාසෙකට ගන්න පුළුවන් සයිට් එකක් තමයි මම මේ වීඩියෝ එකේදී කියලා දුන්නේ. මම මේ විදිහට payout කරපු list එකක් පෙන්වන්නම් ඔයාලට. මෙන්න මේ විදිහට තමයි payout වෙලා තියෙන්නේ ඒ list එකේ. ඔයාලට මේ විදිහට ඔයාලා photographer කෙනෙක් හරි එහෙම නැත්නම් ඔයාලා phone එකක් තිබුණත් phone එකක් use කරලා photo ගන්න කෙනෙක් වුණත් official photographer කෙනෙක් වුණත් ඔයාලා ගන්න photos වලින් අමතර ආදායමක් හොයන්න පුළුවන් site එකක් තමයි මේ site එක. හොඳයි. මේ වීඩියෝ එකේ මොකක් හරි නොතේරෙන දෙනක් හරි ප්‍රශ්නයක් හරි තියෙනවා මට comment section එකේ comment එකක් දාන්න. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එක click කරන්න. මේ වීඩියෝ එකේ යාළුවන්ටත් වැදගත් කියලා හිතෙනවා නම් දැම්ම share කරන්න.